අද මම කියලා දෙන්න යන්නේ ලස්සනම ලස්සනට එළවලු කපා ගන්න විදිහ. අපි ඉස්සෙල්ලාම කපා ගමු මේ කැරට් තලය. මේ කැරට් තලේ කපා ගන්න ලේසිම ක්‍රමය තමයි මේ කැරට් තලේ තමයි අර අපේ විල්පත්තු සංරක්ෂණය කපන අර පළු අඳුන් කියලා හිතාගෙන ඉස්සෙල්ලාම ලෙඩ ගන්න ඕන. අනේ ඩොක්ටර් අයියනේ, ඔය කපන තහක්කත් මුගේ ඔළු ගෙඩියෙන් වැදලා මුවට ඇදලා යන්නේ නැහනේ. කොහොමද අයියනේ ඔබ කොහෙද? සමාවෙන්න යන්නේ. මට පොඩ්ඩක් තරහ ගියා. මොකද විල්පත්තුව ලංකාවට සම්බන්ධක්නේ. ඒක කපනවා කියපහම මට යකා නගිනවා, යකා වෙයිස වෙනවා ආයෙ නෑ. හරි, එහෙනම් අපි ඊළඟට කපා ගන්න යන්නේ මොනාද කියලා බලමුකෝ. හරි, එහෙනම් අපි දැන් දෙහි කපමු. සුදුසු දෙහි ගෙඩියක් තෝරාගෙන දෙහි කපන්න ඕන. අර අන්ද ගොළු බීරි දේශපාලඥයන්ට තමයි ඔක්කොට ගානක් කපනකම් මුන් දිලි ගහුවද යකෝ? මේ ලංකාවේ විශාලතම සහ පැරණිතම වන සංරක්ෂණය වල විල්පත්තුවේ ඉන්න කුළු මීනෙක් වගේ මුන්ගේ පස්සේ ගැනලා මුන්ගේ මොලේ පාදනවා නම් අනේ දෙයියනේ. මට නම් යකා නගිනවා ආයෙ නෑ. ඡන්ද දීපියකෝ අපි බඳු සල්ලිකෙන් ඉන්න එක ගස් කපන දස පිපුරල ගස් වලින් සල්ලි අපි බඳු ගන්නවා. මට ආයෙ තරහ ගියා වගේ මට එහෙම තරහ යන්නේ නේ. ඒ තනියම දැන්නේ ගියා. හරි, අපි අපේ ඊළඟ අන්තයට යමුකෝ. මම ඊළඟට කපන්න කියලා දෙන්නේ පලා වර්ග. මම ඒකට තෝරගත්තේ මුගුරු වැන්න. අපි මුගුරු වැන්න මෙහෙම අරගෙන මුගේ බොබ්බෝ මෙහි කරනවා වගේ දීම අඩන්න ඕන දෙකට. මොකද පලා වර්ග ඒ කියන්නේ ගස් අපිට අවශ්‍යයි. අනේ ගස් කපන මුල්ටත් මේ ගස් ඉතින් ඔක්සිජන් දෙනවානේ. ඔක්සිජන් නොදී හිටපෙන්නේ එතකොට මුන්ට දෙන්නේ ප්‍රබල සංශ්ලේෂණය තේම මම දන්නත් දැන් නෑ තුන පැහැල් කරේ ඉස්කෝලේ නොගිය හැත්ත. Bye.